වෛද්‍යතුම දැන් ඊයේ දවසේදී මේ අගමැතිතුමත් කිව්වා මේ කොවිඩ් මරණ සඳහා මේ ආදාහන්ට අවස්ථාව දෙනවා කියලා. මේ මේ පිළිබඳව ඔබතුමාලගේ මතය මොකක්ද? ඔව් අපේ මතය ඉතාම පැහැදිලි අපි ඉතාම නිර්වෘල මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා. මේ මතය දේශපාලනික කාරණයක් නොවේ කියන එක අපි ඉතාම පැහැදිලිව කිව්වා ආරම්භයේ. ඒක කිසිදු අමල් රේණුවක වෙනස් වෙලා නැහැ. මේක අවසානයේ තාක්ෂණික තීරණයක් තමයි එන්න ඕනේ කියන එක අපි ඉතාම පැහැදිලිව කිව්වා. ඒක වෙනස් වෙලා නැහැ. එනිසා මම දන්නා ඊයේ අගමැතිතුමාගේ පාර්ලිමේන්තුවේ කියවිච්ච ප්‍රකාශය සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මොන වගේ සාවරයක්ද දක්වන්නේ? ඒතොර මම හිතන්නේ අගමැතිතුමා එහෙම කටට එනවට එහෙම කියන්නේ නැහැ නේ. මේ සාක්ෂණික මොන හරි ඒ ලැබිච්ච උපදෙස් මත තමයි මෙහෙම කියලා ඇත්තේ. ඒ නිසා විශේෂයෙන්ම අපි දිගටම අවධානය කරපු දේ තමයි මෙතෙන්දී අපිට විසඳුම් උත්තර තුනයිනේ අපි දැක්කේ. එක්කෝ අපිට මේ මොහොතේ කවුරු හරි ඇහුවොත් මේ මොහොතේ වඩා ආරක්ෂිත ක්‍රමයේ මොකක්ද කියලා ආදාහනය කරන එක තමයි ලෝකෙම පිළිගත් ක්‍රමවේදය. ඒ කියන්නේ මේක අවදානම ශුන්‍ය කළා සුරක්ෂිතව මේක කරන්නේ කොහොමද කියලා කවුරු හරි අහුවොත් එහෙම ඒක හරි ලේසි ප්‍රශ්නයක්. මොකද උත්තරේ තමයි ආදාහනය විතරයි කරන්න පුළුවන්. නමුත් අපි මේ 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 කොවිඩ් වලදී කටයුතු කරලා තියෙන ආකාරය බැලුවම ලෝකේ පුරාම යම් අවදානමක් අරගෙන වැඩ කරලා තියෙනවා. නමුත් ඒ අවදානම තාක්ෂණිකව හරි ඇගීම ලක් කරලා තමයි ගන්න ඕනේ. එතෙන්දිත් ඒතොර අපි කිව්වා ආදාහනයේ පමණයි කියන්නේ ඒක උත්තරයක්. ආදාහනයටයි බුමුදානටයි කිසිදු පාලනිකතුරු නිදහස ඉඩ දෙනවා කියලා තෝරනම් සමහර රටවල යනවා ගියාම යන්න පුළුවන්. එහෙමත් යන්න පුළුවන්. නමුත් ඒකට තියෙන අපේ රටේ තියෙන සාධකත්වයක ඒකට ඉඩ කඩ ඉතාම අඩුයි. තුන්වෙනි එක තමයි ආදාහනය තමයි හොඳම දේ. නමුත් මෙන්න මේ සාධක ඔස්සේ බුමුදානට යම් සීමිත අවස්ථාවක් දෙනවා. මෙන්න මේ කියන තත්ත්වයටද මෙන්න මේ කොන්දේසි යටතේ කියලා අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒතකොට ওই තුනේ මොකටද දැන් මේ අගමැතිතුමාගේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළයි කියන එකෙන් ඒක රටේ නීතිය බවට පත් වෙන්නේ නැහැ නේ. රටේ නීතිය මේ මොහොතේ නිරෝධායන නීතිය. ඒතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගෙන් යන්න ඕන ගැසට් නිවේදනයක්. ඒතර ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ යම් කතිකාවක පස්සේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාසයි යත් කතා කරලා වෙන්න ඕන අගමැතිතුමා ඒසත් ප්‍රකාශ කළේ. ඒ නිසා අපි විශ්වාස කරනවා තාක්ෂණිකව මේ ප්‍රශ්න දිහා බලලා මේ රටේ නීතියට අනුව මේ ප්‍රශ්නේ අවසන් විසඳුම් ප්‍රකාශයට පත් වෙනවා. එතෙන්දී සියලුම අපේ ජන කණ්ඩායම් වල සහයෝගය, ආගමික කණ්ඩායම් වල සහයෝගය, රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ඒ වගේම මේ සියලුම සාධක සැලකිල්ලට අරගෙන අවසන් තීරණය නීත්‍යානුකූල විදිහට ප්‍රකාශයට පත් විය යුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ.